ජාතික රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයට පවරගෙන තියෙනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට එකතරේම මං හෙලා දකිනවා. ප්‍රතිපත්තියක් හැටියට මං ඒකට විරුද්ධ වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනයක් ආරක්ෂක අමාත්‍යාංශයට පවර ගන්නවා කියන්නේ එතනම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක්. ඒ වගේම මාධ්‍ය නිදහසටත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන රූපවාහිනී සංස්ථාවට මම සංචාරය කරනකොට ඒ සේවකයන් මට ඇදලා කිව්වේ දේවල් ගැනත් ඊට පස්සේ හොයලා බලනකොට රූපවාහිනී සංස්ථාවේ විශාල කඩාවැටීමක් දැක්කා. ඒ කඩාවැටීම නිසා මම ඒ අවස්ථාවේදීත් ජනාධිපතිතුමාට කිව්වා මේකේ සභාපතිතුමිය ඇතුළු කණ්ඩායම වෙනස් කරන්නට අවශ්‍යයි. මම ඒ නිසා යෝජනා හතරක් ඉදිරිපත් කෙරුවා. මාතුමාස ඉඳන් මේ ළඟදී වෙනකම් ඒ හතරම ප්‍රතික්ෂේප කෙරුවා. මේ අන්තිම වතාවේ තමයි අපේ කැලුම් පාරිත මැතිතුමා සභාපති කෙනෙක් හැටියට පත් කරන්නට නොකර තමයි ජනාධිපතිතුමා මේක පවර ගත්තේ. ඒ වගේම දැන් රූපවාහිනී සංස්ථාවත් පවර ගන්නකොට රූපවාහිනී පනතත් ඒ සමගම යනවා ආරක්ෂක අමාත්‍යාංශයට. ඒ රූපවාහිනී පනත අනුව තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ පෞද්ගලික නාලිකාවලටත් ඔක්කොම ලයිසන්ස් ටික අලුත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අලුතෙන් එන ආයතනවලටත් ලයිසන්ස් ටික ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ පනත අනුව. දැන් ඒකත් ආරක්ෂක අමාත්‍යාංශයට ගියාම පස්සේ දැන් ආරක්ෂක අමාත්‍යාංශෙන් තමයි ඉදිරියට තමුන්නාසලට ගිහිල්ලා තමුන්නාසලගේ ලයිසන්ස් ටික ඔක්කොම අලුත් කරන්න වෙන්නේ. ඒ වගේම අලුතෙන් එන ආයතනවලටත් ටීවී ආයතනවලටත් ඒ ලයිසන්ස් ටික ගන්නට අවශ්‍ය නම් ආරක්ෂක අමාත්‍යාංශෙන් තමයි ඒ ටික ගන්නට වෙන්නේ.